පහුගිය අප්‍රේල් මාසයේ 12 වෙනිදා මහා බැංකුව අධිපතිවරයා තීන්දුවක් ගත්ත අපි ණය ගෙවන්නේ නැහැ කියලා. ලෝකෙට අපි නිල වශයෙන් ප්‍රකාශනපත් කරා අපේ රට බංකොලොත් කියලා. ලෝකෙ හැමතැනටම ණය වෙලා තිබෙනවා අපි. අපේ රට අද ලෝක පොලුකාරී. ඩොලර් බිලියන එක ණයක් ඉල්ලලා තිබ්බා ඉන්දියාවේ. මම ඉන්දියාවේ ප්‍රධාන නිලධාරි මහත්මකින් ඇහුවා ඕගොල්ලෝ මේ ණය දෙනවද? මහින්ද මහත්තයා ඕගොල්ලෝ එක යාළුයි නේද? ගෝඨාභය ආරක්ෂක ලේකම් එක යාළුයි. බැසිල් නිතරම ඉන්දියාවේ යනවා. දරුවෙක් ඉන්දියාවෙන් බදලත් ඉන්නවා. ඒ නිසා දැන් ඔයගොල්ලෝ මේක දෙනවද? කිව්වේ මොකද්ද? අපි ණය දෙන්නේ යාළුකම් වලට නෙවෙයි. අපි ණය දෙනකොට පළමුවෙම බලන්නේ ඒ ණය ඒ රටට ආපහු ගෙවන්න පුළුවන්ද? ඔච්චර. ගෙවන්න බැරන ණයක් දෙනවද? දෙන්නේ නැහැ කියලා පුළු තියපු රටක් ණයක් දෙනවද? ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව. ඒ කමිටුවෙන් ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ වලට ලියුමක් කැරියා. ඇරලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භ වලින් ලංකාවට ණය දෙනව නම් හොරකම් කරන එක නතර කරන්නත් වැඩ පිළිවෙලක් හදන්න කිව්වා. ඕල් ලංකා මේ ළඟදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සම්මත කරමුකත් ලංකාවේ සිවිල් අයිතිවාසිකම් ලංකාවේ දේශපාලන අයිතිවාසිකම් උල්ලංඝනය වෙන ප්‍රධාන හේතුවක් ආර්ථික අපරාධයක් වෙලා තියෙනවා. ලංකාවේ ආර්ථික අපරාධකරුවෝ ඉන්නවා ආර්ථික අපරාධකරුවන්ට දඬුවම් දෙන්න කියලා. ඔන්න ලංකාව ලෝක බැංකුවෙන් අපිට ණයක් දුන්න පොහොර ගේන්න. ලෝක බැංකුව කියනවා පොහොර ගේන්න අපි ණයක් දෙනවා. හැබැයි හොරකම් කරනවද කියලා බලන්න කට්ටියකුත් වෙනවා කියලා. ලෝකේ අපේ රට ඕක මොන රටද මේක සලකන්නේ? රටක වැදගත් දේ තමයි ප්‍රතිරූපේ.